මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම අනෙක් කණ්ඩායම් වලට වඩා සාර්ථක වෙන්න ලොකුම හේතුවක් තමයි මුම්බයි කණ්ඩායම එකම පවුලක් විදිහට එකතු වෙලා ඉන්න එක. මේ තත්ත්වය හදන්න ලොකු දෙයක් ප්‍රධාන පුහුණුකරු මහල සිදු කරනවා. සංචිතින් හැම ක්‍රීඩකයම කණ්ඩායමට වැදගත් කියන දේ ක්‍රීඩකයන්ට දැනෙන්න දීලා තියෙනවා කියන එක මහල කියන දෙයක්. එතෙන්දී හැම ක්‍රීඩකයම එකම විදිහට උනන්දුවකින් තමයි පුහුණුවීම් කරන්නේ. අනෙක් කණ්ඩායම් විදෙස් ක්‍රීඩකයන් ගැන වැඩිපුර බලද්දී මුම්බයි කණ්ඩායම ඉන්දියාවේ තරුණ ක්‍රීඩකයෙක් ඉස්සරහට යන්න පුළුවන් කණ්ඩායමක් කරන්නත් මහල ලොකු දෙයක් කරලා තියෙනවා කියන දේ අපිට මේ වතාවේ තරගාවලියේදී හොඳට පෙවුණා. सूर्य कुमार चहा क्रिशान वगे तरुण क्रीडक्यो मुंबई कंडायम मेनुवेन लबादिन दायकत्वे दिदासिस्स तरंगावलिये मेवेद्दित होंदटम पेन्नला तियेनवा मे अतरिन क्रिशान कियन हुरुबुहटी क्रीडकया मेवेद्दी मोनतरम दियुणुवक पेन्नुम करमिन इन्नवद कियन एक तरंगावलिये विस्तर विचारय करन क्रिकेट प्रवीण्यो हेम वेलावेम कियन देयक सेल्लक्कार मे तरुण क्रीडकयाट महिला तदिन कथा करला ईट पस्से करट अत दागिन समीप वेला उपदेश लबादिन वीडियोवक मुंबई इंडियंस फेसबुक पिटुवे पसुगी तरंगवारे शेया उना පුණේම් අතරතුර ක්‍රිෂාන්ට පන්දුවක් ගිලිහි ගිය අවස්ථාවක තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ. ක්‍රිස් තමසේ උතන නිදිද? ඔහුම ක්‍රිකට් ගහන්න පුළුවන්ද? අපරාධෙන් ලකුණක් දුන්නේ. ওই විදිහට ක්‍රිෂාන් කරන වරදට කෑ ගහන මහල තරගෙන් පස්සේ ක්‍රිෂාන් ළඟට කතා කරලා උපදෙස් දෙනවා. එතෙන්දී හරි සමීපව පොඩි ළමෙක්ට කිල් දෙනවා වගේ තමයි මහල කතා කරන්නේ. කිෂ් ඔයා සෙල්ලම් කලේ කම්මැලි කමෙන් ඔයාගෙන් උඩ පන්දුව අතහැරුණා. අතිරේක ලකුණු ගියා. එහෙම කරන්න බෑ. මොකද ඔයා අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ක්‍රීඩකෙක්. අපි ඔක්කොම ඔයා දිහා බලාගෙන ඉන්නේ. ඒ විදිහට කිෂාන්ට උපදෙස් දෙන මහල කිෂාන්ගේ පුරුදු හදාගන්න කියලා තියෙනවා. කිෂ් ඔයාට ලැබෙන හැම අවස්ථාවම වැදගත්. දෙන හැම අවස්ථාවෙම වැඩ පෙන්වන්න ඕන. හැම වෙලාවෙම අඩියක් ඉස්සරහට පනින්න ඕන. මට ආරංචි ඔයා රෑවෙනකන් නිදි මරනවා. උදේ පාන්දරින්ම අවදි වෙනවා. එහෙම කතාවක්. එහෙම බෑ. නිදා ගන්න ඕන. නිදා ගන්න ඕන වෙලාවෙ නිදා ගන්න ඕන. තරගයකදී නිදා ගන්න බෑ. ඔයා හොඳ ක්‍රීඩකයෙක් වෙන්න නම් මේ හැමදේම කළමනාකරණය කරගන්න ඕන. හැමදේටම වෙලාවල් තියාගන්න. එහෙම නැති වුණොත් එක දෙයක්වත් හරියට කරගන්න බැරි වෙනවා. මහල කියන්නේ එක තරඟයක වැඩ පෙන්නලා අනෙක් තරඟේ හරියට කරන්නේ නැත්නම් වැඩක් නැහැ කියලා. කිෂ් ඔයා සමහර තරඟවල හොඳට කරනවා. හැබැයි ඊළඟ තරඟේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. එහෙම වුණාම තුන්වෙනි තරඟේට තෝරද්දී පළවෙනි තරඟේ හොඳට කළ එක අමතක වෙලා නරකට කළ දෙවෙනි තරඟේ නිසා ඔයා කැපෙන්න පුළුවන්. ඔය විදිහ උපදෙස් වලින් පස්සේ කිෂාන් කියන්නේ ඇත්තටම මේක ගොඩක් වෙලාවට තිබුණු වරදක් කියලා. එක තරඟයක හොඳට කළාම ඊළඟ තරඟේ සැහැල්ලුවෙන් අරගෙන ගොඩක් අවස්ථාවල වැරදුනා කියලා තමයි කිෂාන් කියන්නේ. මේ විදිහට මහලගේ උපදෙස් පිළිගන්න කිෂාන් ඊට පස්සේ කියන්නේ තමාගෙන කණ්ඩායමේ වගේ පුහුණු කරුගේ තියෙන විශ්වාසය එක්ක වගකීමෙන් සෙල්ලම් කරන එක ගැන වැඩිපුර හිතන්න පෙළඹුණා කියලා. මේ තරගාවලියේ එක තරඟයක කිෂාන් අනවශ්‍ය පහරක් එල්ල කරලා පිටියට ආපු විගස දැවි යද්දී මහල පුටුවෙන් නැගිටලා දක්කපු ප්‍රතිචාරය දැක්කනම් මහල මොනතරම් තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැන අවධානයෙන් ඉන්නවද කියන එක හොඳින්ම පැහැදිලි වෙන්නේ නැති. මහල වගේ චරිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ටීමෙන් වැඩ කරන්න පොළඹවා ගන්න අපේ බලධාරීන් උනන්දු නොවන එක නම් අපේ තරුණ ක්‍රීඩකයන්ගේ අවසනාවක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ අහලුවකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.